සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න අදත් අපි ඔයාලට ඇනිමේෂන් කතාවක් ගෙනාවා. හැබැයි ඊට කලින් අපිට ඔයාලට විශේෂ දෙයක් කියන්න තියෙනවා. අපි අලුතෙන් රිලැක්ස් වෙමු කියලා YouTube channel එකක් පටන් ගත්තා. ඒකේ අපි ලස්සන ඇනිමේෂන් කතා ගොඩක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් අපේ අලුත් channel එකට ගිහින් බලලා ඒ කතාවලට කැමති නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අලුත් channel එකේ link එක පල්ලෙහා description එකේ වගේම comment section එකේ අපි pin කරලා තියෙනවා. නිල්සන් වැඩ කළේ ආත්මීය සාධන කර්මාන්ත ශාලාවකයි. ඉස්සර මෙම කර්මාන්ත ශාලාව රබර් සිරප්පු හදපු කර්මාන්ත ශාලාවක්. මේ කර්මාන්ත ශාලාවේ ඒ කියන්නේ මේකේ රබර් සිරප්පු හදන කාලේ මේ තියෙන පඩි පෙළකින් ඇද වැටුණු තරුණියක් එතනම මැරිලා තිබුණේ ඇගේ බෙල්ල කැඩිලා. ඒ තරුණිය මැරිලා හිටපු විදිය කොච්චර භයානකද කියනවා නම් ඒ සේවකයින්ට සති දෙකක් නිවාඩු දීලා තිබුණේ තමන්ගේ හිත හදාගෙන නැවත එන්න. ඒ කොහොම වුණත් මේ සිද්ධියෙන් පස්සේ මේ මියගිය තරුණිය මේ කර්මාන්ත ශාලාවේ හුල්මන් කරලා තිබුණා. ඒ නිසාම අයිතිකරු මේ කර්මාන්ත ශාලාව විකුණලා දැම්මේ වර්තමානයේ මෙහි ආත්මීය සාධන නව අයිතිකරුට. මේ කර්මාන්ත ශාලාවේ වැඩ කරන හැමූම පාහේ මේ හොල්මන් කරන තරුණියගේ අවතාරය ගැන දැනගෙන හිටියා. ඒ වගේම ඇගේ අවතාරය දුටු කිහිප දෙනෙක්ද මේ අතර සිටියා. මේ නිසාම රෑ වැඩමුරයේදී කට්ටිය කර්මාන්ත ශාලාවේ සිටියේ දෙන්නෙකෝ කිහිප දෙනෙක් එක්කයි. දවසක් රෑ වැඩමුරයේ යෙදෙන්න වුණේ නිල්සන් ඇතුළු තව කිහිප දෙනෙක්ට පමණයි. එදා වැඩ කරන පිරිස අඩු දවසක් රෑ වැඩමුරයේ යෙදී සිටි නිල්සන්ට රෑ කෑම වේලාව ගත් වේලේ පටන් බඩේ අමාරුවක් හැදී තිබුණා. කර්මාන්ත ශාලාවේ වැසිකිළිය තිබුණේ තරමක් දුරින්. වැසිකිළියට යන මග විශාල අඹ ගසක්ද තිබුණා. රෑ වැඩමුරයේ ඉන්නකොට කිසිම කෙනෙක් වැසිකිළියට තනියම නම් ගියේ නැහැ. නිල්සන්ටද බඩේ අමාරුව එන්න එන්නම වැඩි වුණු තැන තම සගයෙක් සමග වැසිකිළියට යන්නට පිටත් වුණා. පසුව නැවතත් තම වැඩවල නිරත වුණු නිල්සන්ගේ බඩ ආයෙම ත්‍රිදෙන්නට පටන් ගත්තා. මෙවරද තම සගයා සමග වැසිකිළියට ගොස් ආ නිල්සන්ට දැන් නම් ඇඟට පණ තිබුණේද නැහැ. ඇඟේ අමාරුවද දරාගෙන නැවත වැඩ කළ නිල්සන්ගේ බඩ නැවතත් තදටම රිදෙන්න ගත්තා. දෙපාරක්ම තම සගයාට බාධා කළ නිසා නැවත වරක් ඔහුට කතා කිරීමට නිල්සන්ට ඇතිවුණේ දැඩි ලැජ්ජාවක්. තම බඩේ අමාරුව ඉවසා සිටීමට කොච්චර උත්සාහ කළත් අන්තිම මොහොතේ එය වඩා දරුණු වූ නිසා තම සගයාට නොකියාම නිල්සන් වැසිකිළියට යාමට තනිවම පිටත් වුණා. පාළු පාර දිගේ වැසිකිළියට ගිය නිල්සන් එහි සිටින විට තමාට යාබද වැසිකිළියේ වතුර ටැප් එක අරින හඬ ඔහුට ඇසුණා. එතැනට කවුරුන් හෝ එන අඩිශබ්දයක්වත් නිල්සන්ට ඇහුනේ නැති නිසා ඔහුගේ හිතට යම් අමුත්තක් දැනුණා. පසුව ඔහු වැසිකිළියෙන් එළියට එන විට අනෙක් වැසිකිළියෙන් ආ වතුර ශබ්දයද එක්වරම නතර වුණා. ඒත් එක්කම එහි දොර විවෘත වුණා.
දොර විවෘත වුණේ මගකට පමණයි. විනාඩි 5ක් විතර එතන නැවතී සිටි නෙල්සන් බලා සිටියේ එහි සිටි පුද්ගලයා සමගම එකටම නැවත කර්මාන්ත ශාලාව ඇතුළට යාමටයි. ඒ නෙල්සන් පුදුමයට පත් කරමින් කවුරුත් ඉන්න එළියට ආවේ නැහැ. මදක් විවරව තිබුණු දොර තල්ලු කළ නෙල්සන් දුටුවේ බිම වැටී සිටින කාන්තාවක්. මෙම බිහිසුණු දසුන දුටු නෙල්සන්ගේ කකුල් වෙව්ලන්නට පටන් ගත්තා. නෙල්සන් තවමත් සිටින්නේ එම කාන්තා මල සිරුර දෙස බලාගෙනයි. ඒත් එක්කම පස්වල යමක් ඇදෙන ශබ්දය ඌට ඇසුණා. තම කකුල අමාරුවෙන් මුදවාගත් නෙල්සන් වේගයෙන් කර්මාන්ත ශාලාවට දුවගෙන තම සගයින් අසලට එනවාත් සමගම ඔහු එතන සිහිසුන්ව ඇද වැටුණා. මද වේලාවකින් සිහිය ලද නෙල්සන් තමාට වූ අකරතැබ්බය හැමෝටම පැවසුවා. මේ ඇසූ ඔහුගේ සගයින්ගේ මුහුණු බියෙන් පිරී ගියා. මේ සිද්ධියෙන් පසුව සතියක නිවාඩුවක් ගැනීමට නෙල්සන්ට සිදු වූයේ ඔහුට උණගෙන අසනීප වූ නිසායි. හොල්මන් අවතාරය ඇල්ලු ඔහුගේ කකුල නිල් පැහැවී තිබුණා. එදිනෙන් පසුව නෙල්සන් කවදාවත් තම වැඩපළෙහි තනිවම එහෙමෙහෙ ගමන් කළේ නැහැ. ඉන් පසුවද ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු ඔහුට සමාන අත්දැකීම් වලට මුහුණ දී තිබුණත් නෙල්සන් නැවතත් එම අවතාරය දැක තිබුණේ නැහැ. ඔයාලා තවත් මේ වගේ අලුත් නිර්මාණ බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා අපේ videos වලට like කරලා මෙම වීඩියෝව ඔයාලගේ යාළුවන් අතර share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් කතාවකින් ඔබව හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.